दानन पेरुम पेरु हेटे बालन सीत हिमे बोसेवने बुदुरस दनु दकिन दूत नगा साधु साधु किमिं सिरि पाप दन सम्मा सम्बुदु हिमियनि मगे हाथ कुटी यते वाटिन मगे हाथ कुटी यते वाटिन सांदे मादे लाकुनी तिलो वेते सिसिल केंदेना हीरु मादे लाकु उनी मोहादुर पतन सिंदेना सांदे आंदे सुसेक लोवत निवान कंदना एति लोवाग सैसी पिया कर निवान्दना दुख दुरु कोट लोवसी सित नितर सनसना सिहु सासंदा मेहि एति तात लोवत पहादना निवान मागे दूर टुए हर सतुं सनसना साधे हम गंगोले बेती कर निवंदना गुदु मागे वाटी में लो सत दुखें मुदेवना साधे हम पेन इसी में सित सतान सनसना काल ने मितुर गुण दम निसि सितिन हादुनना ए महासांग रुवन बेति कर निवंदना तुन मासकट पे I'm
පින්වෙතෙ උත්තම ගුණ සිහි කරලා නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සත්‍යං පංචශීලං ධම්මං අප්පමාදේන සම්පාදේ තබ්බං සාතේ උලෝවැසි දෙවි දුන්නේ වටිනු මෙන කවි අසන්නට බනපත අසාවබලත් සතුටු වීසර දෙනුමැන මෙපින් ලැබගෙන තවතාවක් සුර ලොව සතත සදා ගනුමැන අසමු මැන දෙවිදුනේ අද දින මේ උතුම් කවි බණ මේ උතුම් කවි බණ
नमस्कार असंगर वेनवा
අසංවර වෙනවා. සත් පළවෙනි දේ සිත සංවර කරගන්නෙක එවිට වචන සංවර වෙනවා. ඒිට කයත් සංවර වෙනවා. අපහසුම දේ සිත සංවර කරගන්නෙක ඉතින් මේ මොහොත තුල හරි සිත සංවර කරගන්න පුළුවන් නම් එයයි ඔබගේ ජයග්‍රහණය. එයයි මගේ ජයග්‍රහණය වෙන්නේ. ඒ නිසා හිත ධර්මදේශනාව කෙරෙහි අවධානය තියාගෙන උත්සාහවත් වෙන්න උත්සාහයක් ගන්න. මේ හෝරා එකමාර තවත එකමාර ප්‍රකාර ගත වෙනවා. ඒ කාල සීමාව ඉතාම හොඳයි. ශ්‍රවණය කරන්න. දාහමට ගරු කෙලෙස කාලය ගෙවනු මැන දාහමට පමනක් සිත යොමු කරනු මැන ජීවිතයක් තන්නාගෙනුමට සුවය දෙන තුන් සිත පාදවා ගෙන බණ ආසනු මැන සිහිපත් කරන්නට පින්වට භාවෙන් භාවෙන් කුසලක් නැති වුනොත් හැමදාම දුකින් පින්වතුන් දුටුවේ නිවන් සුවේ බුදුදහමි මිසක වෙන කිසිවකින් නොවේ. අද මාතෘකාවෙන් කරගත්තේ බුදුදහම තුළ ඉගැන්වෙන ආදරය පිළිබඳ. ඒක මම හිතනවා හැම කෙනාටම වැදගත් වෙයි කියලා. එක පැත්තකින් පෙබරවාරි මාස නෙමෙයි ඈ තව වැඩි දවසකුත් නැහැනේ. ඒක සමරන්න ඉස්සර වෙලා බුදුදහමේ බලමු කොහොමද ආදරය ගැන කතා කරන්න කියලා. අපේ බෞද්ධයෝ ඒ බෞද්ධ ධර්මයේ තුළ ආදරය සම්බන්ධව කතා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කතා කරමු. බුදුදහමයි ආදරයයි පිළිබඳව. ලෝතුරු සාදහම් සාරු යමුනාවේ කරුණාසීතල දියවරු සාවේ සාදුනාත පිරි ප්‍රතිබර ජීවේ උත්තම ජීවන අරුතයි කීවේ මෙත් සිති දෙත හාස් හයසිය
වසරක් වන්නේ දස දේශ පැති බාර සිත් සැදෙන්නේ පරමාදරේ අරුත කියන්නේ පරමාදරේ අරුත කියන්නේ එක්කිනෙකා පරයාමින් මනුලවේ මනුසත්තුන් දිවාර සටනගම යෙදෙනවා දුක්නසා සසරතමි පිඳලමින් තන්නාව නසනුවෙනුවට තවත් වඩනවා කරුණාව මුදිතාව මෙත් සිතේ සිලිරාර බුදුපනේ ආදරය කියනවා තමන් පළමුරැකි තෙවනු අන්නය රකින්න අපිට අපි ආදරය කරනවා අපට අපි ආදරය කරනවා ඔබ ඔබට කරනවට අකමැති වූ කිසි දෙයක් තවත් කෙනෙකුට කරලන්නෙපා අතිහයක් හිමි පොළොව මහමෙරක් සේ බැදන් නොමැරෙන කෙනෙකුසේ ඉන්නෙපා වැදි දෙනෙක් නොවේලොව සැම දෙනම ප්‍රිය කරන ආදරේ අරුත වනසනුවපා මෙත් ගගේ සිසිලසේ කාරුණික දියවරට මහාමේගයක් නම් වන්නෙපා මාලියගයක් නම් වන්නෙපා සිතත් ගතත් පුරුදු කරන එදත් අදත් හෙටත් වටින ඔබත් මමත් සතුටු කරන උතුම් පිරිස් අගය කරන රටත් හෙටත් සොඳුරු මහත් එක්සේ සත් කරවන මුළු භවයම යහපත් කරවන උතුම් වූ ආදරේ කරුණාවේ මෛත්‍රියේ අරුතිකයා වන්නටයි මෙසේ අප ඔබ හා එකතු වන්නේ උත්තම
නැද්ද ඒ ගැනම කතා කරුණාවේ පරම සුදුරු අරමුණ ගැන සිතා දීපංකර පාමුලදී නිවන් දුටුව පිත්පුතා දීපංකර පාමුලදී නිවන් දුටුව පුතා මම විතරක් නොවේ අනෙක් අයද එතෙර කරමිනි වටින්න බුදු හිමිය නිමා පිට මත කරුණාවෙනි ඒ බෝසත් කරුණාවට තුන් ලෝකෙම පාවුනි පසුවට බුදු බව ලැබුවේ අමා සිසිල පාමිනි පසුවට බුදු බව ලැබුවේ අමා සිසිල පාමිනි අනුන්ගේ දුක ගති හදවත උණු වෙන ආදරයයි වසන්තයේ මල් සුවඳයි ඈත මෑත දිවයයි සහන් සිතක ඇති හැඟීම සාගරයක් පරයයි තනන්ද සිටු දුවට දුන්නු ඔවදන් ආදරයයි තනන්ද සිටු දුවට දුන්නු ඔවදන් ආදරයයි පින්තුනි එදා දීපංකර පාදවෝලේදී සුමේද තාපසරහිටි බෝසත්යන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේට ඇතුළු මහා සංඝරත්නයට තමන්ගේ පිටමතේ වැඩම කරන්නට යනුවෙන් ප්‍රකාශ කළේ අනත්ත වූ සංසාරේ දුක් විඳින මම ඔබ ඇතුළු අනන්ත ප්‍රමාණ සත්වයන් සසරේ එතර කරලීමේ උදාර හැඟීමෙන් මාගේ පිට ඒ දණ්ඩක් කරගෙන වඩින්න බුදුහාමුදුරුවනේ මේ මඩමගුරෙන් ඔබ වහන්සේ මා එතර කළාසේ සංසාරේ මම ඒ දණ්ඩක් පෙන්නම් හැමෝටම දුකින් එතර වෙන්නට ඒ උත්තර හැඟීමෙනුයි එදා සුමේද තාපසතුමා දීපංකර පාදමෝලේදී ඒ උත්තම නියත විර ලැබුවේ එවක් පටන් අනන්ත කල්පය පුරාවට පෙරුම් පුරාගෙන ආවේ අප්‍රමාද කරුණාව නිසාමයි අප්‍රමාද වූ සෙනෙහස නිසාමයි අප්‍රමාද වූ ආදරය නිසාමයි එක තැනක කියවෙන කතාවක් අයන් නිජත් පරෝවේකේ මේ මුළු මහා පෘථුවියේම ඉන්න සත්වයෝ ඝන නාලගු චේතසා හැමෝම හිතන්නේ තමාගේ කෙනාගෙන විතරයි මගේ පුතා විතරයි මට වටින්නේ මගේ දුව විතරයි මට වටින්නේ මට මගේ පවුල විතරයි වටින්නේ මෙහෙම ලකු සිතිවිල්ලක් හැම කෙනාම තුළ තියෙන්නේ හැබැයි උදාර චරිතානාන්තු උදාර වූ ගති ලක්ෂණ තියෙන චරිතවත් මිනිසුන්ට වසුදෛව කුටුම්බක මේ මුළු මහා පොළොවම එක එකම කුටුම්බකයක් එකම නිවසක් වගේ ඒ භාග්‍යවතුන් වහන්සේ වැනි අති උත්තමයාණන් වහන්සේලාගේ ගුණයි ලක්ෂණයි ඒ උත්තම ගුණය තුළ තිබුණේ මේ සම්බුදු දහම තුළ තිබිච්ච කරුණාව සම්බුදු දහම තුළ තිබිච්ච ආදරය සෙනෙහස අද ඒ ආදරය සෙනෙහස සම්බුදු දහම තිබිච්ච දේ ඔබගේ අපගේ ජීවිතවල තිබෙනවාද යන්න පිළිබඳව හොඳින් කල්පනා කරන්න එදා දඟ සිටුවරයා තමන්ගේ දුවට සෙනෙහසේ වියොක්තව ගෙදරින් පිට වෙලා යද්දී
අවවාද ටිකක් දෙනවා. මේ අවවාද තුළ ගැඹුනේ උතුම් වූ ආදරය, සෙනෙහස, කරුණාවයි. අපි බලමු මොනවාද මේ අවවාද කියන එක. ඇතුළත ඇති කිසිගින්නක් පිටතට නම් දෙන්නෙපා. පිටතින් එන මහගින්දර ගේ ඇතුළට කන්නෙපා. කුල දෙටුවන් නම දෙන්නට අමතක කර ලන්නෙපා. දෙරවුන් හට නිතර දෙන්න නොදෙරවුන්ට දෙන්නෙපා. දෙරවුන් හට නිතර දෙන්න නොදෙරවුන්ට දෙන්නෙපා. අවැසි වුණොත් නොදෙරවුන්ට උවද යමක් දෙන්න. නිවැසියන්ට ආදරයෙන් කාරුණිකව ඉන්න. සැහැසි සිතට එපානි පඳ නැගිටින්නට දෙන්න. ලොවුතුරු බුදු බණින් කියන සෙනෙහස බුදු දන්න. සෙනෙහස බුදු දන්න. දනන්ද සිටුවරයා එදා තමන්ගේ දුවට ලබා දුන්න අවවාදය ඔබට අපිට හැමදෙනාට මතකයි. හැබැයි මොහොතක් හිතලා බලන්න, ඒ මතකයේ අවවාද ටික ඔබගේ ජීවිතයේ තිබෙනවද කියලා. එතන තිබුණේ ඇතුලේ තියෙන කිසිම ගින්දරක් එළියට දෙන්න එපා කියලා. හිතලා බලන්න, ඒ දේ ඔබ රකින්නවද? පිටතින් එන මහ ගින්දර ගේ ඇතුළට ගන්න එපා කියලා. ඒක ඔබ රකින්නවද? ඒ කාරණා දෙක විතරක් කියලා බලන්න. ඔය කාරණා දෙක නිසා අද ලංකාවේ මොන තරම් ප්‍රශ්න මතුවලාද? බුදුදහමේ කියවෙච්ච ආදරයයි ඒ. එතන තිබුණ සතුටක් රැඳිලා, එතන ජීවිතේ පරිස්සම් වුණා, එතන හැම කෙනාම අතර සතුටක් රැඳිලා තිබුණා. අපි එළියේ වෙන එළියේ සමාජයේ හැමදේම ගේතරට ගත්තා. ගේ ඇතුල කිවිච්ච හැමදේම හිතවත් අයට වේවා කාට කාට හරි කිව්වා. අවසානයේ අපි දන්නේම නැතුව අපේ ගේ ඇතුල තිබිච්ච සෙනෙහස, ආදරය, කරුණාව මේ සියල්ලම අපි නොදැනුවත්වම අපෙන් ඈත් කළා කියලා. හිතලා බලන්න, මේ බණපත ටික ඇහෙනකොට ඔබට ඔබේ ජීවිතවල තම තමන්ගේ ජීවිතවල අපිට මෙහෙම වුණාද නැද්ද කියලා මතක් කරගන්න ඇති. එහෙමනම් අද පටන් ගුවත් පළවෙනි අටම කාරණා දෙකක් හදාගන්න. ඇතුලින් එන ගින්දර ගේ එළියට දෙන්න එපා. එළියට එන ගින්දර ගේ ඇතුලට ගන්න එපා. ඔය දේ හරියට ක්‍රියාත්මක වුණා නැති වෙලා තිබිට සතුට අල්ප මාත්‍රයක් හරි ජීවිතයට නම් වේවි. එයත් මතක තියාගෙන සතේ පූජිත දාහන් චාරි භගිනි මාතු වරංගනා. ඉතිරින් හට ආභරණය බුදු දහමින් පලන්දනා. රතුලේ සුදු පාට කිරෙන් පපුතුර තුල හැඟුම් තනා.
දරුවන් ඇති දැඩි කෙරුවේ මෞපියවරු පැතුම් දෙනා මෞපියවරු පැතුම් දෙනා මුළු මහත් විශ්වයම ආදරයෙන් දයාවෙන් කරුණාවෙන් නහවාලාව ලෞතුරා බුදු පියාණන් වහන්සේ අම්මාවරුන්ට පියවරුන්ට ආදරේ සෙනෙහසේ දයා ගුණේ මෛත්‍රිය අගය එසේ එහෙම දේශනා කරද්දී අද ලෝකය ආදරය සෙනෙහසේ සහරා කාන්තාරයක් වගේ බැලු බැලු හැමතැනම විනාශයක් අම්මා තාත්තා කෙරෙහි තාත්තා අම්මා කෙරෙහි දරුව දෙමාපියන් කෙරෙහි දෙමාපිය දරුව කෙරෙහි වෛරී සහගතව කරන ක්‍රියාකලාපයක් ලෝකයෙන්ම ආදරය කියන එක සෙනෙහස කියන එක කරුණාව කියන එක කාන්තාරයක් බවට පත් කරලා ආදරයේ නාමයෙන් තම කුසින් බිහි කෙරු පිළිදු මහ මොග තමා දුවනවා දින දෙකක් වයසැති ලේකැටිම දරු පැටව මව්වරුන්ගේ අතින් මැරෙනවා තමන්ගේ වරදකට මරණයට අතවන තරුවන්ට වස විසද පුවනවා කෝපගත් පියතුමෙක් කිනි ආවිය එල්ල කර තම බිරිඳ දරු පැටව මරණවා තම බිරිඳ දරු පැටව මරණවා යොවුන් විය වැහැරෙතැයි තමාරු සිරි රකින තව මවක් දරුවාට කිරි නොදී ඒ උනත් පැලලියක් මී පැටව තුරුළු කර උනුමින් හදනවා මෙත බැදී ඒ අතර තව මවක් අනුන්ගේ දූපුතුන් මොනර කොළවලට ගනු දෙනුයේදී අතින් අත විකිනෙනා සෙනෙහසේ මල් පොකුරු රාගයේ වියරුවෙන් ගිනි බැදී රාගයේ වියරුවෙන් ගිනි බැදී පින්වතුන්ගේ දවස් කාන්තාවන්ට විල යොදා සැමතැනම ගුණ ගයනවා බෝම්බය බඩ බැඳන් ගැහැණියක් තුරුළු කරන් මහපාරේ හන්දියේ මැරෙනවා අවිශ්වාසයේ ගින්න විශ්වාසයේ ගන්ධන සෙනෙහසේ දියුල නසනවා ආදරේ මල් පිපුණු සිත් සතන් තුරු වදුළු කොලසලී කීදරි ගැසෙනවා කොලසලී කීදරි ගැසෙනවා එකඟව කී කරුණු නිති මව් පිය බසට දරු කර නිතර වැඩි හිටියා උව දෙසට සරු සිටි විලිම ගෙන දී
කරු සිඳෙති ඒ ආදරය නිසා විල් මත මල් පිපේ නිය දහම නිසා ඒ ගුරු පා වඳින්නෙත් ආදරය නිසා නැගිටේ හුනස්නෙන් ගුරු පා වඳින්නෙමු සිත් සත සදන්නෙමු සුවචව සිටින්නෙමු කෙරුමට කියන යහපත් දේ කරන්නෙමු ගුරු ගෞරවය ආදරයෙන් රකින්නෙමු ගුරු ගෞරවය ආදරයෙන් රකින්නෙමු පාසල අපේ ඇස් පාදන සුදුරු බිමයි ඒ මව සදෙසි වෙයි සුරකුම ඉහළ කමයි උගතුන් හට හඳුන් වාදෙති සුදුරු ළමයි හරියට ආදරේ ගුරුවරු එහෙම තමයි ගුරුවරු ශිෂ්‍යයන් අතර පමණක් නෙවෙයි ආදරය ස්වාමියා හා භාර්යාව අතරද පැවතිය යුතු බව ලෞතුරා බුදු පියාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී පෙන්වා දෙනවා දෙවගණක් විය යුතුයි හිමි සඳුන් අභිමුවෙහි දෙවි කෙනෙක් ඉන් ඔබට ලැබෙනවා මල් කඩක් සේවුනොත් දෙතේ නාම පිරිලා ජීවිතේ ආදරේ පිදෙනවා සැමියාට වත කරන වතක බිරිඳක් නොවී ඉන්න යැයි බුදු සමිඳු දෙසනවා හිමි සඳුන් රැගෙන එන තනය සොරකම් කරන චෞරි සම බිරිඳන්ද සිටිනවා චෞරි සම බිරිඳන්ද සිටිනවා හිමි සඳ ආතත් කර කන්නට නොසිතන්නේ කලහොත් මහා ලොකු ගිනි කඳ පුපුරන්නේ දරුවෙකු ලෙසින් සොරකින්නට පෙළඹෙන්නේ භගිනිය විලස ලජ්ජාවෙමි පාසුවන්නේ හිමි සඳ ඔබද ඇය ආදරින් පිළිගන්න ආදරණීය වදනින් නිති සලකන්න කිසිවිට පහත් කොට පැනුමක් නොදොඩන්න එක සෙවනකම නිරතුරු සිත රඳවන්න දිය යුතු තැනදි ඇය හට මුල් තැනදීම වත්කම් විලස ලෙක අබරන ගෙනදීම නොබිදෙනසේ
आदरणीय बिरिंद तम स्वापुरुषयाते इताम आदरें सरकाते लिंगत्व सरकाते ऐ तम स्वामियाते स्वापुरुषयाते कटयुतु कल आकारे कटयुतु कल युतु आकारे बुद्धजानन महंसे देशना कर दिवेनवा ए मिन्न में आकारे गितर दोरे वैते कटयुतु होंदिं सोयालनु मैन दिपतिम एन नैन निबदव पीनि गनु मैन विनत दासक सेवनले सिसिलस नोलाबनु हिमि साधगे दान सुरक नुमनिव सर दिनु मैन नुमनिव सर दिनु मैन आपी कावरुद मिनि सुन्य आपी तमितुरु इन्नवा लाभ दुल सित सब दियाव सुरा इन्नत धन्यवा नति बरी उन ओन तनक सलकन्नत धन्यवा हदत हदाई सितत सिताई यहालु कमी तियनवा हदत हदाई सितत सिताई यहालु कमी तियनवा पियवत निमिति कथा करन्ने बियरु संद ओ पीतत एन्ने सितवत पिनिसाई हंगुंतियन्ने समान विलसे सवुम सितन्ने समान विलसे सवुम सितन्ने होंद मितुरानो में तियराव तन्ने पमा बावत ने इत साक सन्ने वित ताक उकाल नुम हर यन्ने ओहुके तिरिसत निबाद राकिन्ने ओहुके तिरिसत निबाद राकिन्ने यहां पत्नी तुरुते में वारे दिन गालवानी ओद दे सीताई ओद दे माई करवानी एति कल आन तुराग ने आत हर यानी एताई कालन मितुदा
මාමයි පවසන්නේ ඔබ ස්වාමීකුනම් සේවක පිරිස වෙත නිරතුරු යෙදිය යුතු කල ගුණ සහිත සිත විශ්වාසය එවිට සුරකි අපරිමිත ලෞතුරු බණ කියන දියුණද එතන ඇත ලෞතුරු බණ කියන දියුණද එතන ඇත කළ හැකි පාමන වැඩ ඔහු හට පාවරන්නේ නිසි කල වැටු වේතනයන් දෙන්න අසනීපයක් කාල ආත් නොහරින්නේ රසවත් ආහාර ඒ අයටත් දීකන්නේ තනියෙන් බුදින රස ආහාර පලක් නොවේ කාටත් රසය දුන් විටදී රසක් වේ නිදහස දෙන්න නිසි කලය වැටක් වේ සූරකම ලොව මිනිසක් කමක් නොවේ සූරකම ලොව මිනිසක් කමක් නොවේ ඔබ සලකන විටදී නිසිතන නියම බලා සේවකයන් කරනු ඇත වැඩ සිනහවෙලා එය ආදරයක් ය කිසිවෙකු නොවන මුලා පෙරලා සලකාවි කළ ගුණ සතුටු වෙලා කළ ගුණ සතුටු වෙලා ලොවුතුරා බුදුපියාණන් වහන්සේ ඒ දේශනා කරපු සිඟාලෝවාද සූත්‍රයේ යුතුකම් වගකීම් ගැන අපිට මතක් කරලා දුන්නේ වෙන කුමක්වත් නෙවෙයි ආදරය සෙනෙහස කරුණාව දයාව කියන එකයි අපි නිරන්තරවම අපෙන් උනේ මොකද්ද කියලා හොයන්නේ නැහැ අපි උත්සාහවන්ත වෙන්නේ අම්ම කලේ මොනවද තාත්තා කලේ මොනවද එයා කලේ මොනවද මෙයා කලේ මොනවද කියලා හොයන්න විතරයි හැබැයි බුදුදහම තුළ සඳහන් කරන්නේ යුතුකම වගේම වගකීමකුත් පිළිබඳව අපි අනුකයට ආදරය කළොතින් පමණයි අපි අනුකයට කරුණාව දැක්වොතින් පමණයි අපි අන් අයට ගරු කළොතින් පමණයි අපිට ගෞරවයක් ලැබෙන්නේ කරුණාවක් ලැබෙන්නේ ආදරයක් ලැබෙන්නේ මහා මංගල සූත්‍රයේ පූජාච පූජනීයානං යනුවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ පිළිබඳවමයි තව කෙනෙකුට වදින්න පෙර තව කෙනෙකුගෙන් වැඳුම් ලබන්න පෙර අපි පිටිය යුක්තන් පුදන්නට ඕන ගරු කළ යුක්තන්ට ගරු කරන්නට ඕන සෙනෙහවන්ත භාවය ආදරය කරුණාව දයාව අවශ්‍යයට ඒ දේවල් ලබා දෙන්නට ඕන මම බලාපොරොත්තු වෙනා වගේම අන් අයටත් මගෙන් ඒ දේ ලබා දෙන්නත් ඕන හැබැයි ලබා දීමේදී අපි තේරුම් ගන්නට ඕන මම කාටද ආදරය කළ යුත්තේ මගේ ආදරය අවශ්‍ය වෙන්නේ කාටද කියලා ඒ අවස්ථාවවල අම්මගෙන උදාහිතය තියෙන ආදරයක් දුක්හිතය තියෙන ආදරයක් අනිකුත් අල්ලපු ගෙදරින දරුවකට තියෙන ආදරයක් වෙනස්කම් තියෙනවා ඒ වෙනස්කම් එක්කෝ අපි
ආදරේ කරුණාව දයාව දක්වන්න පුළුවන් නම් එයයි බුදුදහම තුල අනුමත කරන්නේ එයයි බුදුහාමුදුරුව දේශනා කළේ ජීවි අජීවි සෑම වස්තුවකටම අපා දෙපා සිව්පා බහුපා ආදී සත්තු කොටසයන් වලට මේ ආදරය කියන එක අවශ්‍යයි සෙනෙහස කියන එක අවශ්‍යයි ඒදී අපි නිරන්තරවම ධර්මයේ තුල පෙන්눔 කරලා තියෙනවා අපි ධර්මයේ තුලින් ඒවා වටහාගෙන තියෙනවා ඒ විතරක් නෙවෙයි එදා සේවකයා සලකන්න ඕන ආකාරයේ ස්වාමියාට ස්වාමියා සේවකයා කෙරෙහි පවතින ඕන ආකාරය බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ ඒ තුල තිබෙන්නේ ආදරය සෙනෙහස කරුණාව දයාවමයි තමන්ගේ ස්වාමියා ඉතාම ගෞරවාන්විතව සේවකයා කෙරෙහි සලකද්දී ඒ සේවකයා තමන්ගේ ස්වාමියාටත් සලකන්න ඕන කොහොමද කියන එක බුදුහාමුදුරුවෝ එදා සිගානෝවාද සූත්‍රයේම මෙහෙම පැහැදිලි කරනවා තමහි මිහත පෙර නින්දෙන් පිබිදෙති අවසන තයි නින්දට යන්නේ දුන්දේ පමනක් කෙන යති කිසි විට හොරකමකට නෑ පෙළඹින්නේ හොරකමකට නෑ පෙළඹින්නේ කල යුතු වැඩ ටික නිසි ලෙස කරලායි වංචාවට නෑ සිත දෙන්නේ යහපත් හිමිගේ ගුණ කඳ පතුරා සනසුන් සුතිමල් ගෙන එන්නේ සනසුන් සුතිමල් ගෙන දෙන්නේ ගිහි පැවිදි කාලාගත් එකිනෙකා හැදිනගත් කාරුණික මෙත් හැඟුම් තියෙනවා සීකරන විට දහම් මෙත් කයින් මෙත් සිතින් වචනයෙන් ආදරය හැඟෙනවා දනට පිනකට දෙන්න නොමවසා කෙතර තොර පිඩු පිණිස වටින මග බලනවා බුදු බනේ සැමතැනම හොඳ හිතක් හදන්නට ආදරෙන් නියදහම කියනවා ආදරෙන් නියදහම किसी सतेकु नमरन किया पैसू बने पलतिन्नि असीमित आदरे अनुन्के तेनोगेन होंदिन जीवत वेन एविट काटत नुमेत කරදරි පසිඳුරන් වැරදි ලෙස පිනවන්න ගිය විටදි තමන්ටත් අනුන්ටත් හිරිහැරි මුසාබස්නම් එපා සුහද හද බිඳ දමයි සදාදර සන්තාන මන්දිරේ සතාදර සන්තාන මන්දිරේ කුමටද සුරා ඇති මතයට පමාවට පළමුවන හේතුවයි කරදර උදාවට මතුවිත අතර සිත සෙනෙහස වගා
ते सिरी संपात नील मुन्नाव मंग उदाकोटे हम बान पते
දුනා ඒගමේ ඉදුණු බත මේ ගමට පැමිණියේ කියන්නයි බුදු බණේ ආදරේ පල්ලියේ ගුරුතුමා වෙත නලාවක් අරන් පැතිරුවේ අද බැඳුණු ආදරේ සිහල මුස්ලිම් දෙමළ එකම මුදින් යටව ගොඩ උනේ කඳ උරක ආදරේ වටින දේවල් නැතිව අසරණව ගිය විටදී තරාතිර මක් නොමැති ආදරේ තරාතිර මක් නොමැති ආදරේ මාලික සුවඳ මුදු ගති වැටේවා විලක නිලුසේ පිවිතුරු වේවා හදින් හදට මෙත් හැඟු පිරේවා සැප ආදරේ ලොව පැතිරේවා සැප ආදරේ ලොව පැතිරේවා සැප අදවසේ මේ උතුම් වූ දේශනාව මෙලෙස සිද්ධ කරන්නට යෙදුනේ සෝමසිරිතයන්න්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන් ඊට පෙත්තම මිය පරලොව ගිය වර්ග පරම්පරා ඥාත මිය පරලොව ගිය හැම දෙනාටම පින් අනුමෝදන් කරන්නට කල්පනා කරගන්න සෝමසිරිතයන්න් ප්‍රදාන කොට ඇති මේ පෞල්වල පරම්පරාගතව මිය පරලොව ගිය හැම දෙනාටම ඔබ මම නමින් මිය පරලොව ගිය හැම දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමු අනුමෝදන් විත්වා සසර වසර තුර නිවන් දකින තුර දුගති ගාමී නොවේවා සුගති ගාමී වේවා ප්‍රාර්ථනීය භවයකදී ප්‍රාර්ථනීය ලෝධියකින් උතුම් නිවනින් නිවේවා මියගේ හැම දෙනාම සම්බුද්ධ දෙවියෝ මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් විත්වා සම්බුද්ධ ශාසනය සුරකිත්වා ආර්ය ශ්‍රාවක දිව්‍ය සමුදයා මේ පින අනුමෝදන්ව ප්‍රාර්ථනීය භවයකදී ප්‍රාර්ථනීය බෝධියකින් ප්‍රාර්ථනීය ප්‍රතිපදාවකින් උත්තම නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරමු සෝමාවති මෑණියෝ කේශානික සන්තිකා දියණිය කෝසලාතිනි දියණිය කලිනි වාසා දියණිය ඇතුළු මේ සඳහා උදව්පකාර කරපු හැම දෙනාටම පරිස්සමින් වඩම්වාගෙන ආපු ඒ අයට ශබ්ද විකාශනාදීන් සහාය විදක්වපු අයට ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටම නොයෙකුත් ආකාරයෙන් ඉදී ඉඳන් හරි බලහුව නම් එහෙම දෙනාටම පුංචිම දරුවාගේ පටන් වැඩිමහල් තනතන සිටින්නා වූ තන දක්වා මෙහෙම දෙනාටම මේ ජීවත් වෙන බවරද මෑණිය ප්‍රධාන කොට ඇති හැමෝටම සියලු යහපත මුදා වේවා නිරුත් වේවා නිරෝගී වේවා සුපත් වේවා මෙලව ජීවිතේ සිදු කරන සියලුම යහපත් ධාර්මික කටයුතු සඵලත්වයටපත් වේවා සාංසාරික ගමන යහපත් වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පිණිස මේ උත්තම වූ කුසල ශක්තිය ඔබට මට පාරමිතා ධර්මයක් වේවායි සාදු වේ කියලා ප්‍රාර්ථනා කරනවා තුන් මාසකට පෙර මිය ගිය සෝමසිරි පියාණෙනි ඔබේ ගුණ කඳ ආසම සමයි
සෙනෙවන්ත පියානෙනි අද අත මේ රැස් කළ පින අනුමෝදන් කරනෙමි මතු නිවනින් සැනසෙත්වා සෝමසිරි පියානෙනි කාවිබාන මට කියවන්නට දිවිය දුන්නු මගේ අම්මා සෙනෙහස දී දැඩි කෙරුවේ සෙනෙහසිනි අම්මා ඔබේ ගුණ කඳ සිහි කරමින් මා පතනෙමි අම්මා ගෙන නිවනින් සනසෙන්නකු මගේ අම්මා නැසිහන් මිතුරන් මියගිය අපේ කලනන් මේ පින් ලබත්වා සසර සුවපත් වෙත්වා දෙදෙව්ලොවට අධිපති කාම ධරණ සක් තෙවි දුන්නේ සම්බුදු සසුන සුරකිමින් වැද බෙනු මැනේ ඔබ ඇතුළුව සියලුම සම්භිටු දෙවියනේ මේ පින් ලැබ නිවනින් සිතට දිනට දහස් වාරක සිතන සිතුම අම්මා නෙතට රුවට හැඩට පෙනෙන සොඳුරු දසුන අම්මා ලොවට ඉරට හඳට වැටි එනියගෙනපු අම්මා නිවන් දකී මතු දිනයක මගේ ආදර අම්මා හිම කුටියක සඳුන් මලෙක මාසතපු අම්මා ලැමසෙනේ හස පුරවාගෙන මහමතුව අම්මා තම භව දුක් නිවන් කෙරේ තැබුව නමුත් අම්මා මම හැඩුවොත් නිවන තමා දුවගෙන එන අම්මා කටේ සිනහවෙන් ලොතුරු සුවමවපු අම්මා අතේ ගුණය පතට තමා අනාකවපු අම්මා පුතේ කියන
සේවාවක් නැතුවා දුරට ගියත් ළඟ ඉන්න ලෙසතේද බල දුටුවා කාරට උටි තපාන ගොස් ගඟ තරණය කෙරුවා බාරට බාරි පියසෙනේ හස අප ළඟ මුර කෙරුවා මෙත් මිලසට තරු සුරකින රන්නා සිතත වත්තක මල් පිදුවත් මතේ ඔබ පාමුලතියා සිත් සතුසින් උත්තන පැතු මකිකරනාදායා නිවන් දකින් මතු භාවයක අපයාදර පියා සෝමවතක් ඇති අම්මා සැමදින මත් සුරකිවා දරුවන් ටික රැකගෙන මේ දිවියේ යහපති සරත්වා තනි බන අසපු සැමටත් උතුම් බන පද බලයනුත් තෙරුවනේ සරමිනුත් පතමි ඔබ හට දිගසිරි ලැබෙන්නටත් මාව පරිස්සමට වඩමවාගෙන ආපු අයට සියලු සෙත සැදෙන්නට සාදු කියමු සුව ලැබෙන්නට සංග විකාසනය කරපු තුෂාර අයියට තව තව දියුණු වෙන්නට පත විදිග සිරි ලැබෙන්නට මේ සියලු කටයුතු රැක බලා සිදු කරපු දුදරු සැමටද සාදු කියමු සිත ලැබෙන්නට වැඩිහිටිව සිටින සෙනෙහෙ පර අම්මට දිගසිරි ලැබෙන්නට සාදු කියමු සිත ලැබෙන්නට සරණ සපිරි සම්බුදු සාමි පිළිවෙත් සරු මග විය අනුගාමි සුවිසි ගුණ ගංගු ලල්ලෙනාමි සාදු තිලෝනා පාද නමාමි කලකී දෙමතුවට සැප වේවා මී පැණි ගංගා මුවගර දේවා ලාහිරු මාණ්ඩලින් බුදුන් වඩීවා නිලුපුල් දෙනේතට නිවන පෙනේවා සිතින් සිතට විදුමෙත් ගුණ රාවයි දිවි මග නිති ඇති කළ නවතාවයි සොඳුරු නාතන ගුණ දස අතනාවයි අවසානයි කායි බණ අවසානයි මයිතින් යන්න යනවා
මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ මේ කරපු කුසලය විතරයි දුකින් පෙළෙන සත දුකින් මිදේවා බියෙන් පෙළෙන සත අභිවාදන සිරස රිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වත්තන්ති ආයු අන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු හැමදෙනාටම තෙරුවන් සරණයි සිතා ගන්නවා